ඒවත්මිත්තු. ප්‍රජාතන්තවාදේ යහ පැවැත්මට නැතම් ප්‍රජාතන්තවාදය පැවැත්ම සඳහා අනිවාර්යම මිනිසුන්ට කතාකිරීමේ අයිතියේ තහවුරු කිරීමක් තොරතුරු දැනගැනීමේ අයිතියේ තවුරු කිරීමත් අධ්‍යවශ්‍යවෙලාආත්‍යබෙනවට. එම නැතුව එමන තම් මිනිසුන්ට නිවැරදි තොරතුරු එන්න නැත් නම් ඔවුන්ට තමන්ගේ දේශපාල තීන්තු ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේස තමයි අවුරුදු හැත්තාවක් කිසි අපේ රට දවසින් දවස කාලාකන්නවෙන්නේ. ොද අපේරටේ බොහොමයක් මිනිස්සුන්ට තොරතුරු ගෙනයන මාධ්‍ය ආයතන එක පුද්ගලයන්ට කඩේ යනවා එමන තම් තමන්ත භාවේනික වෙච්ච එකක න්‍යාය පරනුව තමයි කටයුතු කරන්න. එඒනිසා බොහොවිලාට මිනිස්සුන්ට නිවරදු තොරතුරු දැන ගැනීමේ හැකියාවක් ලබෙන්නේන්නෑ. ඒවගේ තමයි මේ ප්‍රජාතන්තුවාාදයේ තහවුරු කරන්න තම් සමාතයේ යහපැ තවුරු කරන්න අපේරටේ මෝලික අයිතිමාසුමක් පුජියටත් මිනිස්සුන්ගේ භාෂනය නිදහස සලකනවා. එම නැතම් කතාකිරීමසා තොරතුරු දැනී ගැනීමේ අයිතිය අපේ රටේ නීතියමගෙනු තහවුරු කර ලතිබේෙනවා. මීටත් එයා ගිහිල්ලා පාර්මෙන්න්තු මන්ත්‍රයවරුන්ට කිසිදු භාධාවතින් තොරව කතාකිරීමේ අයිටය පාර්මීන්තු ඇතුලේ තහවුරු කර ලත්තිබෙනවා. එම නැත්තම් පාර්මෙන්න්තු මන්ත්‍රීවරන්ට පාර්මින්තු ඇතිල කරන කතා සම්බන්ධයෙන්. මුක්යක් තියවා එම නැම් ඔවුන් ඒ පාර්ලිමින්තුදි කරපු කතාව සම්බන්ධයෙන් අධිකරන මේ ක්‍රියාග මාර්ගයක් ගැනීමේ හැකියාවක් නැහැ. මේ පරප්‍රසාධය දීලතියන්නේ විශේෂම පාලනමෙන්න්තු මන්ත්‍රයවරුන්ට කිසිුද බයිකෙන් සැකයකින් තොරව කරුණු ඉදිරිපත් කිරීම. හැබැයි මේක වැෑතය විගේට භාවිචා කරන ආකාරය අි පහුගේ කාලය පුරාම දැක්තා. විශේෂම මනිවරු මරත් ගෝටත් නිරන්තරයෙන්ම ප්‍රජාතන්තවාදයට විුරුද්ධෝ තමයි කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔවුන් කල්පනා කරන දේ තමයි රාජපක්ෂලට ඕනම්ගේට මුළු රටම කල්පනා කළයුතුයි කියන කාරණ. එනිසා වර්තමාන පාලනය එෙමනැතම් මේ මිනිීමරු ගෝටකෙත් මරාජෙත් පාලිනය නිරන්තරෙම උත්සා කරනවා ජනතාවගේ තොරතුරු දැනීම් ගැනීමේ අයිගේ කෝමහරි විනාශ කරල දාන්න. එහෙමනැතම් තමන්ට අවශ්‍ය ආකාරයට ජනතාවට තොරතුරු ගෙනයන්. මේ සඳහා ඔවුන් විධාකාය උපායම් පාවිච්චි කරනවා. එකක් තමයි තමන්ට කඩේ යන මාධ්‍යවේදීින් පාවිච්චි කිරීම. අනිත්තාරණය තමයි තමන් වේචනය කරන කිසි මාධ්‍යාර්තනයක් කෝ පුද්ගලයකින් නම් ඔහුව මර්ධනය කිරීම. එන්සා තමයි ලසන්තවැනි පුද්ගලයන්ට පාර්වල් වෙන බල්ලු පූසගේ මැරනෙසිද්දමු. හැබැයි ලසන්තල ගාතනයහිතදරපු අමනෝ අදටත් කිසිදු ප්‍රශ්නයකින් තොරව සමාජය වැජබෙන. පෞගේ කාලය පුරාම යහපාන ආ්ඩුවයි තිබ කාල කණ්ඩිකමනිසා මේ වනි සිද්ධවෙච්ච අපරාල් සම්බන්ධෙන් දනුවන්ඩීමක් සිද්ධ වනේඉන්නෑ. ඒ ප්‍රචපලියයක් විදිට නැවතවතාවක් මරාණ තමන්ගේ සුපරුදු මර්ධනය ආරම්භ කර ලා තිබෙන. මෙවලකට මාධ්‍යබේ දීන්ට පිත්තරක් නමේ පාල්වතු මන්ත්‍රීවරුන්ටත් තර්ගෙනනිය කරනවා. පෞගේ කාලය පුරාම වර්තමාන ආණ්ුවට කොන්දේසි විරේතව ප්‍රහාර එල්ල කරපු පුද්ගයක් තමයි හරිින්. හරිින් කෙල කිසින්නේ යම් ආකාරයකට බයනැතුව කතා කරන මිනිහෙක්. සහ සමාජයට දැන ආකාරිත කතා කරන මිනිහි. එනිසා මේ වනකොට හරිින් නිහට කිරීමට විශාල උත්සාහැ කාණ්ඩුව දරනවා. එක පැත්තකින් හරිින්ගේ චර්තය ඝාතනය කරන්නට උත්සාහ කරනවා අනිත් පැත්තෙන් හරිින් බයි කරලා කතා කරනක මත්තන්න උත්සාහ කරනවා. පෞ්ගේ දවත්සල හරිින් හස්කු්‍රහරය සම්බන්ධයෙන් ඇඩි කරපු තොරතුළු සම්බන්ඩින් ඔහු අත්තන ගොට ගන්න ආණ්ඩෝ උත්සාහකය දුන. විශේෂෙන්ම මේ මොහොතේ හරිින් ඉදිරිපත් කරපු තොරොතු සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා බැනුවට හරෙන්ටි ගුරුද්ධෝ පීක්ෂණ කිරීම තමයි කරගැෙන ගිය. මේ ප්‍රතිඵලයක්පුදියට හරිින් ශේස්ථාඩිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරා තමන්ගේ මූලික අයිතිවාස්කන් හඩවනවක් කියලා මේවිදියට අත්තන ගොට ගැනීමක් සිද්ධ වුණ. අද නේදේ නීතිපතිවරයා එමනැතම් මරාමණුවෙන් කඩයන නීතිපතිතුමා ශේස්ථාධිකරණෙන් ටැබිල දැනු දුන්න ලබනමාසේ දාත්‍රමනිිත දක්වා කිසිදු හේතුව අක්මත හරින් අත්තරංගොට ගන්නේ නැහැයි කියන කාරණ මිත්තවරුණ දමසිින් දවස අපේ රට බල් අටයනවා. බල්ල පාල නටය නවා. මේක මහක්කේද භාචකය. මේ කාල කනි ක්‍රමේ මෙනස් කරන්න පුළුවන් ඔපබටත්මටත්. ද විදයයි වස්ථධය අිරන්න ලතින අපිට. එනිසාමේ කාල ක්ි කරමය වෙනස් කළයැකි. ඒ සඳ නායකත්්‍යය දියහැකි. පුදගල වෙන සාක්න මේ ප්‍රතිපටති මේ වෙන ක් කළයැකි. සමාජ දේශපාල කන්ඩෑමක් සමඟ අපි පැනටම. ටනි අර් ජගන නවතුක ඔබට සී පත් කරමින් මා ඔබෙන් සමගන්. ඔග සමටට जाය.